සිංහල හින්දු අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. ඉතින් ඔබත් මමත් සූදානම් වෙන්නේ මේ අලුත් අවුරුද්ද සමරන්නට. ශ්‍රී ලාංකික අපිට අලුත් අවුරුද්ද සමරද්දී අත්‍යවශ්‍ය දෙයක් තමයි රස කැවිලි කියන්නේ. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබේ කෘෂිකාර්මික තාක්ෂණික දැනුම වැඩි කරන්නට සූදානමින් ඉන්නවා වගේම අපේ කාන්තා කෘෂිකර්ම ප්‍රජාව ගේ තමන්ගේ දැනුම හැකියාව ඔප්නංවන්නටත් අප සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපේ ගෘහණියන්ට මේ අලුත් අවුරුදු කයලි රස කැවිලි හදාගන්නේ කොහොමද කියලා පොඩි මඟ පෙන්වීමක් කරන්න තමයි අද වැඩසටහනින් අපි සූදානම් වෙලා ඉන්නේ. ඔබට මං හඳුන්වා දෙන්නම් අද වැඩසටහනේදී ඔබත් එක්ක රස කැවිලි හදන්නට එකතු වෙන්නේ කවුද කියලා. ඇය අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ධනමේ විස්ස ගොවිසහන සරණ සේවයේ කෘෂිකර්ම උපදේශක මහත්මියක්. ඇය නිල්මිනි යටවර මහත්මිය. අයිබෝන් නිල්මිනි. හොඳයි. මේ තියෙන රසවත් රස කැවිල තමයි අද අපි හදන්නේ. මොකද්ද මේ නිල්මිනි, අපිට පොඩ්ඩක් මේ මොකද්ද කියලා කියලා මේ ගැන පොඩි හැඳින්වීමක් කරලා පටන් ගමු. අපිට ඉස්සර වෙලාම අවශ්‍ය වෙනවා හාල් පිටි. අලුතෙන්ම හොඟවන් කුඩු කරගන්න හාල් පිටි. ඊට අමතරව කිතුල් පැණි. කිතුල් පැණි නැත්නම් අපිට මේ වෙනුවට සීනි පාවිච්චි කරන්න පුළුවන්. සීනි කැරමල් කරලා පැණි වගේ හදාගෙන ඒ වෙනුවට කිතුල් පැණි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව එන්නසල් ස්වල්පයක් ඕනේ. හල හාල් කිලෝ එකක පිටි වලින් තමයි අද අපි අතිරස හදන්නේ. ඒ සඳහා හොඳ කිතුල් පැණි බෝතලයක් නිල්මිනි ගෙනල්ලා තියෙනවා. මේ වෙනුවට සීනි පාවිච්චි කරන්න පුළුවන් කිව්වනේ. සීනි පාවිච්චි කරනවා නම් කොච්චර ප්‍රමාණයක්ද අපි පාවිච්චි කරන්නේ? කිලෝ එකක ප්‍රමාණය අපිට සෑහෙනවා. ඉස්සර වෙලාම මේ පැණි ටික අවශ්‍ය පදමට රත් කරගන්නවා. එතනදී මේ පැණි හොඳට හැඳිගාමින් අපිට අවශ්‍ය වෙන පදම එනකම් හොඳට රත් කරන්න ඕනේ. ඇත්තටම නිල්මිනි, දැන් අපිට කියන්නේ දැන් අපි පාවිච්චි කරන්නේ කිතුල් පැණි. දැන් සීනි පාවිච්චි කරලා මේ විදිහට පැණි හදාගන්න කෙනෙකුට ඒ ගන්න පදමයි මේ පදමයි දෙකම එකද? දෙකම එකයි. දැන් පාට සමහර වෙලාවට පාට අපි ගන්න අර සීනි කැරමල් කරන විදිහෙන් තමයි මේ පැණි පාට ගන්නෙ. නැත්තම් අර ටිකක් ලා පාටක් වෙනවා. හරියට කැරමල් කරලා දාගත්තේ නැතුවම පැණි ලා පාට. එතකොට ටිකක් අර සුදු පාට ගතියක්. ආ, ඇතුලේ පිටි මිශ්‍රණය සුදු පාට වෙනවා. ඒක ටිකක් අපේ කෑමට එච්චර රුචිකත්වයක් ඇති වෙන්නේ නැහැ. ඔව්, දැන් අපි මේ හොඳට උණු කරගත්ත පැණි චුට්ටක් නිවෙන්න ඕනේ මේ පදමෙන්ද. එතකොට මෙහෙම අපි චුට්ටක් නිවලා පැණි පදම බලන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ඔව්. මෙහෙම කරලා මේක බිංදු දෙකක් විතර දාන්න ඕනේ මේ වතුර එකට. දැන් උන්නහම අර ගොඩක් ඉහිරිලා යන්නේ නැතුව එකතු වෙලා තියෙන්න ඕනේ වතුරට දානකොට. එතකොට පැණි ටික විසිරලා යන්නේ නැහැ. පැණි මේ වතුරේ දිය වෙලා යන්නේ නැහැ. ගුලියක් වශයෙන් එකතැන තියෙනවා. හරි. එතකොට තමයි අපි පදම නිවැරදි පදම කියලා දැනගන්න. හොඳට රසවත්භාවය වැඩි කරන්න සුවඳ තියෙන්න අපි එනසල් ටිකක් එකතු කරනවා. අතිරස හදන ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ අතිරස පිටි මිශ්‍රණය ටිකක් දැඩි භාවයටපත් වෙනවා. ඊට පස්සේ කැවුම් බැද්දට පස්සේ හයි වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි මේ උණු පිටම පිටි ටික එකතු වීම. එහෙම නේද නිල්මිනි? ඒක තමයි වෙන්නේ. ගොඩක් අය මේක නිවන්නේ රස්නේ පිටින්ම පිටි එකතු කරනවා. එතකොට පිටි මේ මිශ්‍රණය හයි වෙනවා. ඔව්. පැණි එක උණු කරගෙන කොච්චර විතර වෙලාවක් අපි මේක නිමෙන්න හරිනවද? හැය භාගයක්. හැය භාගය 45ක් හොඳටම ඇති. දැන් නිල්මිනි අපිට කියන්න දැන් බොහෝ විට ආහාර සකස් කිරීමේදී ලුණු එකතු කිරීම කරනවා. මේකද ලුණු අවශ්‍යද? ලුණු අවශ්‍යම නැහැ. නමුත් ලුණු බිඳු දෙක තුනක් එකතු කරොත් තව රසවත් වෙනවා. හරි. ඒ නිසා පොඩ්ඩක් එකතු කරාට ගැටලුවකුත් නැහැ. අපි දැන් බලමු පිටි ටික ටික දාලා මේ මිශ්‍රණය කොහොමද හදාගන්නේ කියලා. ඒරොල් අපි දැකලා තියෙනවා අපේ අම්මලා අත්තම්මලා පැණි මුට්ටිය ලිපේ තියලා ඒකට අර පිටි ටික එකතු කරලා හැඳි ගාමින් පිස ගන්න ආකාරයෙන්. දැන් මේක අපි තව හොඳට මිශ්‍ර කරනකොට තමයි මේකේ පදම එන්නේ. දැන් මේකට පැණි හා පිටි අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. දැන් මේක අපි හොඳට අනා ගන්න ඕනේ. අපි අනලා මේ රසනේ ටිකක් අඩු වෙනකන් නිවෙනකන් පැය දෙකක් තියන්න ඕනේ. එතකොට තමයි තවත් හොඳට මේක පදම් වෙන්නේ.
එතකොට මේ තියෙන මෙලෙක් ගැතිය නැහැ. ආයසරයක් මේක හයි වෙනවා. අපි වරින් වර මේක දැන් නිවුනට පස්සේ මේ තියෙන මෙලෙක් ගැතිය නැති වෙනවා. ඊට පස්සේ මේක ටිකක් තව හයියයි. ඒ වෙලාවේ අපි පොඩි පොඩි කොටස් අරගෙන පුළුවන් තරම් හොඳට අත්ගහපුවම තමයි කැවුම් වල මෙලෙක් ගැතිය හොඳින්. දැන් මේක අපි බෝල කරනකොට අතේ ගෑවෙන්නේ නැහැ. මේක තමයි නියම පදම. හොඳයි. අපිට මතකයි අපි කුඩා කාලේදී අම්මා කැවුම් හදනකොට මේ කැවුම් වඩන්නට අපි වට වෙනවා. ඔව් අපි මේකට තමයි කැවුම වඩනවා කියන්නේ. පිටිගුඩි අරගෙන කෙසෙල් කොලයක් මත අතුරලා ඒක හැමින් තුනි කරගන්නවා. ඊට පස්සේ මේ කුඩින් තලයට ස්වල්පයක් අතුරලා හැමින් තද කරගන්නවා. මේකෙන් තමයි අලංකාර කැවුමක් අලංකාර අතිරස කැවුමක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. තෙල් හොඳටම රත් වුණාට පස්සේ තමයි අපි මේ කැවුම් වඩලා තෙලට දාන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ලස්සනට පිපිලා ඉන්නේ නැහැ. සමහර වෙලාවට මේ පිටි මිශ්‍රණයටම තල එකතු කරන අයත් ඉන්නවා. අපි අර එනසාල් ටික එකතු කරා වගේ. නමුත් කැවුමට ලස්සනක් ලබා ගන්නට පුළුවන් මේ ආකාරයට ඔබට පේනවා. මේ ආකාරයට තල ටිකක් උඩින් එකතු කරගත්තාම. මේදි කැවුම් හොඳින් දෙපැත්ත පෙරලා බැද ගැනීම අවශ්‍ය වෙනවද නිල්මිනි? ඔව් සමහර වෙලාවට මේ ඉබේම පෙරලෙනවා මේ කැවුම් දෙපැත්ත. හොඳයි. ඉතින් මේ අලුත් අවුරුදු කාලේ ඔබේ කෑම මේසයට නැතිවම බැරි මේ අතිරස මේසරේ තනියම හදාගන්නට අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ නිල්මිනි මහත්මියට. ඔව් ළඟේන අලුත් අවුරුද්දට ඕන රස කැවිලි හදලා දෙන්න තමයි අද අපි වැඩසටහන කරන්න කියලා මුලින් ඔබට කිව්වා මම. ඉතින් අතිරස හදපු විදිය ඔබ දැක්කා නිල්මිනි මහත්මියත් එක්ක. ඔබ හොඳින් දන්න කෙනෙක් දැන් මාත් එක්ක ඉන්නවා. ඒ මදුමාලි අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ කෘෂිකර්ම උපදේශක මහත්මියක්. මදුමාලි තවත් රස කැවිල්ලක් හදන්න අපි කියලා දෙන්න යනවා අපේ ප්‍රේක්ෂකයන්ට. ඒ මොකද්ද? ඔව් ඇත්තෙම මේ සිංහල අලුත් අවුරුද්දට දොදොල් කිව්වම සිංහලකමට සිංහල කෑමට මුල් තැනක් ලැබෙන කාලේ දොදොල් වලටත් ඒ මුල් තැන ලැබෙනවා. ඉතින් දොදොල් තමයි ඔයගොල්ලොත් එක්ක අද අපි හදන්න සූදානම් වෙලා ඉන්නේ. හොඳයි. දොදොල් හදන්නට ඒ ගැන දන්න කෙනෙක් ඕනනේ. අද අපිත් එක්ක දොදොල් හදන්නේ ගන්නෝරුව හෙළබොජුන් අලවිසලේ මේ දොදොල් නිෂ්පාදනය කරන මහත්මිය. ඇය කමනී උදයන්ගනි. ඉතින් අපි කමනිවත් ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. ඉතින් මදුමාලි කොහොමද මේ දොදොල් හදාගන්නේ කියලා අපි පොඩ්ඩක් දැනුවත් කරමුද? ඔව්. ඉතාමත් පහසු ලේසි කෑමක් මේක. ගොඩක් අය හිතනවා මේක කරදරයි හදන්න කියලා. ටික වෙලාවක් ගත වෙන නිසා සහ පොඩි ශ්‍රමයක් දාන්නට වෙන නිසා මේක හිතනවා අමාරුයි කියලා. නමුත් එහෙම නෑ. මට මුලින්ම කියන්න ඕනේ ඉතාම රසවත් කෑමක්, ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔබට දැන් එක බලන්න පුළුවන්. අපි මුලින්ම ඇත්තටම අපිට අවශ්‍ය දේවල් කිව්වොත් අපිට අවශ්‍ය වෙනවා සීනි, පොල් කිරි, ඒ වගේම හාල් පිටි. අපිට දොදොල් හදනකොට සීනි ටිකක් කැරමල් කරගන්න අවශ්‍ය වෙනවා. ඒක හොඳින් රත් වෙච්ච කබලට තාච්චියකට අපි සීනි ටිකක් වතුර එහෙම නොදා තනිකම සීනි දාලා හොඳින් කලවම් කරනවා. සීනි ටික හොඳට කළු වෙනකම්. ඇත්තටම අපි 4 කිලෝ එකකින් දොදොල් හදනවා. ඔව්. ප්‍රධාන වශයෙන්ම හාල් කිලෝ එකක් රතු හාල් ගන්නවා නම් මේක වඩාත්ම හොඳයි. ඒ වගේම උපිටියෝ හොඳින් පිටි කරලා ගත්ත පිටි කිලෝ එකක්. ඒ වගේම පොල් කිරි, හොඳ පොල්, හොඳින් පැසුණු පොල් ගෙඩි 8ක පොල් කිරි, උකු කිරි සහ දිය කිරි, ඒ වගේම සීනි කිලෝ 3ක ප්‍රමාණය අපිට අවශ්‍ය වෙනවා මේ සඳහා. ලුණු ස්වල්පයක් අවශ්‍යයි. ඔබට පේනවා ඉතාමත් ලස්සනට තද දුඹුරු නැත්නම් කළු පෑයට හුරු වර්ණයක් ලැබෙනකොට අපි මේ සීනි කැරමල් වුණා කියලා ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ කැටි ඇති නොවන විදිහට. මේ විදිහට හොඳින් කළු වෙනකොට සීනි ටික අපි නටවාගත් උණු අතර ස්වල්පයක් එකතු කරලා මේ අපි කැරමල් ටික හදාගන්නවා. විශේෂයෙන්ම මේකට ඇල් වතුර දැම්මොත් සීනි කැටි හැදිලා කැටි හැදෙනවා. ඒක අපේ දොදොල්ලේ ප්‍රමිතියට බලපාන නිසා අනිවාර්යයෙන්ම උණු වතුර ටිකක් තමයි මේකට යොදන්නට ඕනේ. අපි මුලින්ම පිටි ටික භාජනයකට පිටි කිලෝ එක එකතු කරගෙන අරගෙන ඉන් පස්සේ කිරි සහ සීනි අපි ටික ස්වල්පයේ වශයෙන් එකතු කරමින් මේ පිටි ටික හොඳින්ම කැටි ඇතිවීම වළක්වා ගන්න හොඳින්
කූරු ගානව නැත්නම් හැඳි ගා ගැනීම කරනවා. මේ සීනි එකතු කිරීමේදී රතු සීනි මේක සඳහා භාවිතා කිරීම වඩා සුදුසුද? ඔව් ඇත්තටම මේ සිංහල කෑමවල අපේ උන් අති රස මේ වගේ දොඩොල් මේ වගේ කෑමවල රතු සීනි පාවිච්චි කර ගැනීමෙන් රසය වැඩි වෙනවා. හකුරු රසයක් වගේ පැණි රසයක් එනවා. ඒ වගේම පැහැය. පැහැයත් අපිට වැදගත් වෙනවා මේ රතු සීනි පාවිච්චියේදී කැවිලි වර්ග සකස් කරනකොට. හොඳින් ඇත්තටම පිටි ටිකයි සීනි ටිකයි පොල් කිරි ටිකයි දිය කර ගැනීම තමයි මේදී අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට ලිප තියන්න කලින් මේකට සීනි කැරමල් කරගත්තු සීනි ටික එකතු කරගන්න පුළුවන්. හරි. හොඳයි. අපූර්ව වර්ණයක් ලැබුණා අපේ මිශ්‍රණයට නේද මදුමාලි? දැන් මදුමාලි කමනි දෙන්න එකතු වෙලා මේ දොදොල් මිශ්‍රණය හොඳින් හැඳි ගන්න තමයි සූදානම් වෙන්නේ. දොදොලක් හැඳි ගන්නකොට මේ විදිහේ තමයි මෙතන වටා පිටාව බැලුවාම පොඩ්ඩක් රස්නේ වැඩි. දුම් ටික මුලට ගහනවා. මේ දොදල හැඳි ගෑවිලා එනකොට අපිට පේනවා හොඳට තද වෙලා ගුලි වෙලා හොඳ තද ගතියට එලා අත මෙහෙම ගහනකොට අපිට දැනෙනවා ඒ පදම අපි හරියට ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි අතේ මෙහෙම දිය වෙන තරමට දොදොල් ආවොත් එතන දොදොල් පදම නැහැ. මෙහෙම දොදොල් කල් තියාගන්න එක ගැන කිව්වොත් එහෙම මේ දොදොල හැඳි ගන්න පටන් අරගෙන පැය භාගයක් විනාඩි 45ක් වගේ කාලයක් යනකොට සාමාන්‍යයෙන් තෙල් මතුවෙන්න ගන්න ඕනේ. එහෙම නොවුණු එහෙම හැඳි ගෑවෙන දොදොලේ ඒ සති දෙකකට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන්. තෙල් මතුවෙන්නේ අවසාන වෙලාව වුණොත් ඒ කියන්නේ පැය දෙකම අර දොදොල හැඳි ගන්නවා නම් අන්තිම පැය භාගෙදි වගේ තෙල් මතුවෙන්න ගත්තොත් ඒ දොදොල එච්චර තියාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලා පොල් වල නිසා තමයි එහෙම වෙන්නේ. වියලි පොල් ගත්තොත් දොදොල හැඳි ගාලා පොඩි 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 වෙලාවකින් තෙල් මතුවෙන්න ගන්න ඒක සති දෙකකට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙනවා. දැන් ගින්දර හොඳටම අඩු කරලා තියෙන මිස්. දැන් අඩු කරලා මේ දැන් දොදොල හැදිලා ඉවරයි. දැන් පොඩ්ඩක් මේක චුට්ටක් මේ මදගින්න වගේ ටිකක් කරකවලා එහෙම අරගෙන දැන් බාගන්න. ඕ අඟුරු උඩ ඕ අඟුරු උඩ තියන්න තියන්න දැන් තෙල් මතුවෙන වැඩි වෙනවා. ඒතර දොදොලේ අර ඝනකම් බව ඇති වෙනවා. දොදොලේ තද වෙනවා. දැන් නියම මේ බාන පදමට ඇවිල්ලා තින්නේ දොදොලේ. ගුලියක් වගේ පත් වෙනකොට තමයි මේ දොදොලේ බාන්න ගන්න ඕනේ. ඇත්තම දැන් දොදල සකස් වෙලා අවසానයි. දැන් සුවඳයි තෙල් බේරෙනවා. බොහොම රසවත් ආහාරයක් පිසිලා ඉවරයි. අපිට දැන් මේක අපි හැඩ කපා ගන්න ඕනේ. ඒ නිසා අපි තැටියකට බා ගැනීම කරන්න වෙනවා. දැන් මේක මේ අපි ප්ලාස්ටික් හැන්දක් භාවිත කරන්නේ මේකෙන් මේ අලංකාරය වැඩි කරනවා. මේක ලස්සනට මේ මැද ගන්න පුළුවන්. කයි භාගයක් වගේ කාලයක් යනකොට මේක කපන්න පුළුවන් මට්ටමට පත් වෙනවා. ඔබ දැක්කනේ කළු දොදල නිෂ්පාදනය කර ගැනීම ටිකක් අමාරුයි. ඒ වුණාට රසවත්භාවය ඉතාම වැඩි. මේ තියෙන්නේ අපි හදපු දොදුල් එක. ඉතින් පුංචි කෑල්ලක් කපලා රස විඳින්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඔන්න මදුමාලි කෑල්ල. ඔව් ඉතාම රසවත්. ඉතින් ඔබට පුළුවන් මෙදා පාර අලුත් අවුරුදු කෑම මේසේ මේ දොදුල් වලින් හැඩ ගන්නවා ගන්නට. අපි බලාගෙන ප්‍රේක්ෂකයන්ද මේ දේශීය ආහාර නිෂ්පාදනය කියන ගැටලු ඇති. ඒගොල්ලෝ කොහොමද මේ ඔබතුමීගේ ඒකකයක් එක්ක සම්බන්ධ වෙන්නේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්තිය හා පුහුණු අංශයේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ තමයි මේ කාන්තාවන් වෙනුවෙන් මේ වැඩසටහන විශේෂයෙන්ම හෙළබොජුන් දේශීය ආහාර ව්‍යවසායකත්ව වැඩසටහන සිදු කරගෙන යන ලබන්නේ. ඉතින් මම ඔයගලන්ට කියන්නම් අපේ දුරකථනය සහ අපිට ලියනවා නම් ලිපිනය කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය. ඒ වගේම දුරකථනය කියනවා නම් 08212384713 ඔබ අපිට කතා කළොත් අපේ ඔබට ඇති වෙන ගැටළු වලට අපිට පිළිතුරක් සපයන්න පුළුවන් වෙයි. අද වැඩසටහනෙන් ඔබෙන් සමගින යන්නට තමයි අපි සූදානම් වෙන්නේ මේ අලුත් අවුරුද්ද ළඟ තියාගෙන. ඉතින් අපි ආරාධනා කරනවා මේ අලුත් අවුරුදු රසකැවිලි ඔබේ මේසෙට ඔබේ අවුරුදු කෑම මේසෙට එකතු කරගන්නට කියලා.